ಮಗೇ ಆದರೆ ನಮ್ ರಕಿನವ ಮಂಪನವಗೆ ನಮ್ ಎನ್ನೇ ದುರಟ ಎನ್ನೇ ಅಯ್ಯೋಯ අහිංස සුරජ් හොයාගෙන සුරජ් මහගෙදරට කාර් එකෙන් නාවා කියලා සුරජ් අහිංසයක බහින් බස් වෙන සද්දෙට එදෙන රණ්ඩු වෙන බව හැමෝම දැනගන්නවා. මොන දේ කළත් අහිංසට සුරජ් එපා නොවෙන බව අනාවැටමින් අහිංස සුරජ්ට කියනවා. ඒ අතරේ රයිනි ඇලෙක්ස්ගේ බිස්නස් එකේ ලාභයෙන් 30% ඇයට හිමි විය යුතු බව කියමින් ඒ කොටස ඇලෙක්ස්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වෙනකොට තාමත් අහිංසට සුරජ් ජීවිතේ ඔරොත්තු නොදෙන බව කියමින් සුරජ් අහිංසට ගෙදර ගිහින් එරික්ව බලා ගන්න කියනවා. හැබැයි රයිනි සරණේ එරික්ට අවුපස්ථාන කරන්න කොයිතරම් උත්සාහ කළත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් එරික් තරහින් ඔවුන්ට බෙරිහන් දෙනවා. ඉතින් මේ දේවල් නිසා සුරජ් සහ අහිංස අතර දුරස් වීමක් ඇති වෙයිද? අහස් මාලිගා අද එතෙන් සිට අසනීපයක් නැහැ. හොස්පිටල් ඇඩ්මිට් කරන්නේ ලෙඩ්ඩු. අනික ඩැඩිට මෙහෙම වෙලා තියෙන ඇයි කියන එක අපි දෙන්නම හොඳටම දන්නවනේ. අනික මට කොහොමද ඩැඩිය හොඳින් බලා ගන්න පුළුවන්? මගේ මාමේ බලාගත්තා වගේ. මර මොනතරම් අපහාස කරත් මාව එළුම් ගස් යවලා මරන්න හැදුවත් ආගේ මම්මි මැරෙන මොහොතේ යගේ අතින් අල්ලන්න ළඟ හිටියේ මං විතරයි. ඔයාගේ මම්මි අන්තිම මොහොතෙත් මට ආශිර්වාද කරේ. ඕගොල්ලෝ මට සාප කරාට. අහිංස සුරජ් බෑනද? ඇයි සුරජ් කැමති නෑනේ වාම හෙට එනවට? නැහැම එකක් නෑ. බොරුනේ අහිංස. අනික සුරජ්ට මේ කේන්ති කිය එක සාධාරණයි. එරික් කියාර සලකු බීදේ වැරදි. අනික කොහොමත් එරික් කියන්නේ ඉතින් කවුරුත් කියන දෙයක් අහන කෙනෙක් නෙමෙයිනේ. හැබැයි ඔය මම කේන්ති වැඩි කාලයක් තියෙන්නේ නැහැ අහිංස. අනික සුරජ්ට කියන්න ටිකක් ඇවිල්ලා එරික්ව බල්ල යන්න කියලා. එයයි. එන්න එපැයි. දැන් සුරජ් පිට මනුස්සෙක් නෙමෙයිනේ. නේ? සුරජයි අද ගෙදර යන්නේ නෝ ගෝ ටු හෝම්. රැවිලා ගෙදරින් බණේ දන්නව නේ? අපි දන්නේ. ඇයි මං ඉන්න එපාද? නෑ නෑ එහෙම නෑ. මං කිව්වේ මේ වෙන ගෙවල් වල ලගින් ගියාම ඒකට වයිෆ්ලා බයිනවා නේ. ඒකයි මං කියන්නේ. You understand? මඩුවම කතා කරන්න එපා තාත්තේ. මට හරි ඉගිලි දෙන්නේ මං කරාම. ඔයගොල්ලෝ මගෙන් පලි ගන්න. ඒක හරිද කියන්නකො. කවුද මෙම් පලි ගන්න? දැන් අපි මොකටද මෙම් පලි ගන්න? මට දෙන්නම කෙලින් කියන්න. මං ඉන්නපාන යන්න. මේ කවුරුත් ඔයාලට එන්න එපා කිව්වේ නෑනේ. ඔයානේ අපි එපා කියලා දාලා ගියේ. 40 මගේ මෙමරි එකේ ඒක ඇල්ල නැහැ. ඉරේස් වෙලා. අද මේ ගෙදර ඉන්න තිබුණා. කවුරු මට අනුම්පද නෝ කිය හිටියා? කවුද අනුම්පද කිව්වේ? කවුද මොනවද කිව්වේ? එද උඹ අහිංස මිත්‍ර මුකුත් කිව්වේ නැද්ද කියපන්. ආ ආ නවත්ත කරේ.
දැන් ඔය කතාව දුරදි ගියා මොකද වෙන්නේ? උඹල මෙතන එන කොටා ගන්න. තේරෙනවද? මේ ආපන්. උඹලා දෙන්නව මගේ දරුවෝ. උඹලා මොන වැරදි වැඩේ කළත් මං උඹලේ ෆාදර්. උඹලා මගේ චයිල්ඩ්. ඕකේ? උඹලා මිනිහ මෙරුවක් මං කොල්ල කෑවා. You stay ඔතන. I stay මෙතන. ඕකේ? මං කවදා තාත්තට නස්කම කරලා නැහැ තාත්තේ. එහෙම තමයි. මොකද දෙමාපියෝ කවදාකවත් දරුවන්ට ඕන විදිහට ලයිෆ් එකේ ඉන්නේ. ඒ වගේම දරුවෝ මහේවුන්ට ඕන විදිහට තමගේ ලයිෆ් එකේ ඉන්නේ. ඒක හැමදාම වෙන දේ. අද ඉන්නේ හැමදාම වෙන දේ. බල දෙන්නටම මෙහි ඉන්න පුළුවන්. මට කන්න දෙන්න. අයිස මිස්ටර් තින්න බුලන් තරග තමයි මං ඉන්නේ තාත්තේ. අපි යාට එන්න එපා කිව්ව නැහැ නේ ඉතින්. බගල වහ. දැන් ඔය මේ කතාව දුරු දී ගියොත් මොකද වෙන්නේ? කොතනින් කෙලවර වෙයිද දන්නේ. ඒකන්ද අපි යමු. බොහොම ඉඩපා. මේක උඹේ කාමරේ. හසේ තනම අහස්මාලිකා අඩුම තරමේ ඔය කෝල් එකක්වත් දුන්නද? මේ සෝතනින් කතා කරන්න බුලන් තත්ත්ව ගැන වෙන්නේ මිස්. අනේ අයියේ මේ මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මං දන්නවා ඔයා මාත් එක්ක තරහින් ඉන්නේ කියලා. අයියේ ඩැඩි හොඳටම අසනීපෙන් ඉන්නේ. ඒකයි මං නැවතුනේ යා ළඟ. පොඩ තේරුම් ගන්නකෝ මං කියනක. මං ඒකට එපා කිව්වේ නෑ නේද? එපා නොකිව්වට ඔයා තරහින් ඉන්නේ අයියේ. මිස්ටර් කැමති කාලේ ඩැඩි ළඟ ඉන්න. මගේ එක කිසිම අකමැත්තක් නැහැ. කොහොම කතා කරන්න එපා ඉතින් අයියේ. මිස්ටර් ඉතින් මම මොන දේ කිව්වත් දැන් ඉතින් වැරදි. හෙට උදේට මෙහෙන්න. මම වතාවක් කිව්වනේ මිස්. එරික්ස මාව දැක්කම මං කේන්ති ගන්න. සර් ඉන්නේ කේන්ති ගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි දැන්. පොඩ්ඩ ඒක තේරුම් ගන්න මිස්. ඔය නැවිදින් ඉන්නනේ හේතු කියනවා. මං තේරුවා මිස්. මිස්ට කතා කරා මගේ උරුමේ කාරණා. අයියේ හෙලෝ කඩේට යන්නද? යන්න නම් ඕනේ වුණාට ආර්ථිකේ නෑ. මං ළඟත් කීයක්වත් නෑ තාත්තේ. කවන්නේ කවන්නේ. මේ බයියා වහම එක එක ඒවා කියන්න යන්න එපා. මම මොකවත් කියන්නේ නැහැනේ. ඌ ඉන්න තාත්තේ කෙන අපේ උඩ හිතන්න ඕනේ. මං කිව්වනේ තාත්තේ එයාව මෙහෙ එක්කගෙන ආවට එයා වැඩි දවසක් ඉන්නේ නැහැ කියලා.
දැන් ඉතින් එයා අපහු වෙන එකක් නැහැ. බොහෝ අයට කියන්නේ නැනේ බා. එයාත් ඒව තේරුම් ගන්න ඕන තාත්තේ. මහ ලොකු රුස්සගෙන ආව කතා බඳින්නම් කියලා. ඌ බලෙන් එකක් ආවේ නැහැනේ. දැන් ඒ කියන්නේ අර සඳමාලියක් කඩ උනා සාධාරණේ කාටවත් පේන්නේ නැහැ. තේරුම් ගනින් මේක අසාධාරණ ලෝකයක්. උඹට එහෙමටයි සාධාරණයි කියලා හිතන දේ තව එකකට අසාධාරණයි කියලා හිතන්න පුළුවන් ඒවා එහෙම තමයි. මෙච්චර දේවල් වෙලා තාත්තා තවත් අයියව සුද්ධ කරනවනේ. මං එහෙම කරන්න එපා. මොකද ඌ මගේ එකම පුතා. හරි බලමු මොකද වෙන්නේ කියලා. අහිංසනම් ආපහු කීයටවත් එන්නේ නැහැ තාත්තේ. ඔය මගුල කෙරෙන්නෙත් නැහැ. ශ්‍රී ලංකාව පුරා අඛණ්ඩව සිදු කෙරෙන සියලු සමීක්ෂණ වාර්තා සහ දත්ත අනුව හීරු ටෙලිවිෂන් සහ රේඩියෝ සමීක්ෂණ වාර්තා උඩු යටි කුරු කරයි. ජාත්‍යන්තර LMRB ආයතනය දිවයින පුරා අඛණ්ඩව සිදු කරන සමීක්ෂණ වාර්තාවලට අනුව යළි යළිත් වැඩිම පිරිසක් නරඹන අංක 1 ටෙලිවිෂන් නාලිකාව හිරු ටීවී. වැඩිම පිරිසක් නරඹන අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය හිරු නිවුස්. වැඩිම පිරිසක් ශ්‍රවණය කරන අංක 1 රේඩියෝව හිරු FM. දේශීය SRL ආයතනය දිවයින පුරා අඛණ්ඩව සිදු කරන සමීක්ෂණ වාර්තාවලට අනුව යළි යළිත් වැඩිම පිරිසක් නරඹන අංක 1 ටෙලිවිෂන් නාලිකාව හිරු ටීවී. වැඩිම පිරිසක් නරඹන අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය හිරු නිවුස්. වැඩිම පිරිසක් ශ්‍රවණය කරන අංක 1 රේඩියෝව හිරු FM. ලොව පිළිගත් වෙබ් ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ඇලෙක්සා වාර්තාවට අනුව මාසිකව මිලියන 10කට අධික වෙබ් අඩවි පරිශීලකයින් සපිරි හීරු. මිලියනයකට අධික මොබයිල් ඇප් ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණයක් හිමි ශ්‍රී ලාංකීය එකම ටෙලිවිෂන් නාලිකාව හීරු. හීරු අන් කිසිවෙකුටත් සම කළ නොහැකි මිලියන 4 මාරකට අධික ෆේස්බුක් පරිශීලකයින් සපිරි හීරු. ගූගල් ඇනලිටික්ස් දත්ත වාර්තාවට අනුව මාසිකව මිලියන 10කට අධික වෙබ් අඩවි පරිශීලකයන් සපිරි හීරු. ටෙලිවිෂනයේ රේඩියෝවේ අන්තර්ජාලයේ අංක 1ට අපව ඔසවා තිබූ ශ්‍රී ලාංකීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපගේ උත්තමාචාරය. ඔබ අපගේ වත්කමයි. මං ඔය කතාව එදා කියනකොට හැමෝම හිනා වුණා. දැන් මොකද කියන්නේ? බෝ හිතන දෙයක් නෙමෙයි ඇවිල්ලා බං මෙතන තියෙන්නේ. බනිකම් මේ මහා ලොකු වැඩ හිතනවා. එහෙම කේසයක් නෙමෙයි බෑ ඇවිල්ලා තියෙන්නේ. මිස්ටර් එරික් දන්නවා කෙක්කෙන් බැරි දේ කොක්කෙන් කරන්න. දැන් ඔබ කියන්නේ ඇවිල්ලා මේ එරික්ගේ අසනීප නිකන් බොරුවක් කියලාද බෝ ඔය කියන්නේ? ඔබ නිකන් ජරා විදිහට hina වෙන්නේ මොකද්ද? මොකද්ද hina වෙන්න කේසෙ කියපම් මට ඇවිල්ලා. මිනිහට බං සති ගානක් නිකන් බොරුවට ඇවිල්ලා ලෙඩ ඇදින්න පුළුවන්ද බං? මිස්ටර් කුමාර කොමින් කොමාරි මිස් අහිංසයි මිස් සුරාජ්ජුයි වෙන්ුන් නැද්ද? මෙහෙම ඉතන් ඉන්නේ ඇවිල්ලා එහෙම කිසි දෙයක් වෙලා නැහැ ඇවිල්ලා. එහෙම දෙයක් වුණා ඇත්තටම. නමුත් ඒක මිස්ටර් කුමාරලාට පේන්නේ නැහැ. ඒකයි ඇත්ත. මට පේනවා. මොකද මට දුර පේනවනේ. ඒ වගේ දුර පේන්න උගත්කම ඕන කරනවා. අපෝ ඔය කටින් කිව්වත් දෙයක් අනිවාර්යෙන් වෙනවම තමයි. මම නොදන්නේ ඉඳහන්නේ මිස්ටර් කුමාර කටින් නෙමෙයිද කතා කරන්නේ. මිස්ටර් කුමාර කියන්නේ කොහෙන්ද කියන එක නෙමෙයි වැදගත්. කියන දේ ඇත්ත. මට පේන දේ ඔයාට පේන්නේ. මොකද ඔයාට දුර බලන්න තරම් නුවණක් නෑ. ඒකයි සත්‍ය. තේරුම් ගන්න. ඒක තමයි ඉතින් රටටත් උනේ. මම නරකද ගම්බුම්ගම් මම මරු කියු කින් නැතු ඇවිල්ලා එහෙනම් මෙන්න පොඩ්ඩක් හයරයක් දුවලා කීයක් කර හොයාගත්තොත් හොඳයි කියලා හිතෙන්නේ. මට මිනිත්තුවක් දෙන්න පුදුම වෙන්න.
මිස්ටර් කුමාර මගේ දියුණුව ගැන කොච්චර හිතනවාදනේ. තෑන්ක්ස්. හලෝ. ඕ. ආ හයිද. ඕ කියන්. දැන් කොහෙද යන්න? ගෙදර. විහස් අද නේදර ඉන්ටර්විව් එක තියෙනවා කිව්වේ? ඔව් මං යන්න යන්න. මොකද්ද විහස්? පොඩක් ගිහිල්ලා බලන්නකෝ. හැමදාම හුම් ඉන්න බෑනේ. ඔයාට ජොබ් එකක් තියෙනවනේ ඒ ඇති. ඇත්තටමද ඔය කියන්නේ? මට ජොබ් හරියන්නේ නෑ anu. ආ හරි 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 ඔච්චර බල කරනවා නම් යන්නම් ඉතින්. හැබැයි ඉතින් සතිය අයියා ජොබ් එකට යන්නේ. ඔන්න බලන්නකෝ. මට ඔය බොස්ලායි උන්ගේ ලොකු කමයි සෙට් වෙන්නේ anu. මං වැඩ කරන්නේ මගේ ක්‍රමයකට. ඕන එකක් කරගන්න එකයි ඇත්තේ. anu 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 මේ මොකද? දෙපාන්දරේ දෙමු තරහ වෙලා යන්න එපා. අනේ මේ විහස් ඔයා කැමති විදිහට ඕන දෙයක් කරගන්න නේ මං යනවා යන්න. anu 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 පොඩේ මොකද? එන්නු. බීබී බීබී ආ තේක බොන්නකො බී මොනවද කන්නේ මුකුත් එපා ඔය බලන්නකො ඉතින් ඇයි මේ මේ බීබිත් හදන්නේ නොකනු බී ඉඳලා ලොකු සර් වගේම ලෙඩ වෙන්න සන්න කියලා කැම ටික හදා හා ඔයා හොම දුකින් ඉන්නපා හින්සා දැඩියට සනීප වෙයි මේ බොහොම තමයි ජීවිතේ මේ ප්‍රශ්න කරදර කාලින් කාලට එනවා මේ කොහමද මාත් එක්ක ඔෆිස් යන්නේ මට බෑ ඇයි එනම් මේ 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 සුරජ්ට මෙහෙ එන්න කියන්නේ සීරියස් කියන්නේ. ඔයාට ඇත්තටම තිබුණේ සුරජ් ළඟට යනවා වෙනුවට සුරජ් මෙහෙ ගෙන්න ගන්න. ඩැඩි මගේ කැමැත්තට ඉඩ දුන්නා නම් අද ඩැඩිත් හොඳයි මමත් හොඳයි. ඒ දැන් මොකද වෙලාද? අපි හැමෝම විඳිනවා. හ්ම්. ඒක නම් ඇත්ත. දැන්වත් ඔයා එක මේ සුරජ්ට දේරුම් කළාද? රයිනි සුරජ් අයියා මට ආදර කරේ ඩැඩිගේ සල්ලි බලාගෙන නෙමෙයි. එයා සල්ලි වලට ආදරේ කරේ නැහැ. ඒක ඩැඩි දැන්වත් තේරුම් ගන්නව නම් හොඳයි. ඒක ඔයාටයි මටයි තේරුණාට ඩැඩි තේරුම් ගන්නේ නැහැ. අනේ කොහොමද ඉතින් මේ එරික්ට මොන හරි දෙයක් හරි කියලා හිතනොත් මොනවා වුණත් ඒකමනේ හරි. මේ එක්ක මේ හැම දෙයක්ම අමතක වෙන්න. ඔයා මාත් එක්ක ඔෆිස් යන්න. හ්ම්. එහෙම ආවොත් මටත් ලොකු උදව්වක්. දැන් මම්මට බෑ කියලා කිව්වනේ රයිනේ. Yamaha Razor අසම සම දහවනයක්. AMW වෙතින්ම පමණයි. ඇයිදන් වික්‍රම මට ඔය වගේ දෙයක් කියන්නේ? මන් දන්න රික් සර් නම් කිසිම එහෙම බයින් රෝගයක් තිබ්බේ නෑ මිස්. ඔය ලෙඩ ඇඳලා හිටතර. ඒ වාගේ අයියා. ඔයාවම කතා කරන්න එපා පොඩි. මගේ අයියා වුණාට එයාට යුතුයකම් මුකුත්ම මතක නැහැ. අහිංසර සුරජ් කොහොම හරි නැති වෙන්නෝ.